සිද්ධි කිහිපයකට මැදිවීම නිසා පසුගිය දිනවල වඩත් ආන්දෝලන ලකු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් සහ ජාතික බල සේනා සංවිධානයේ නායක වට්ටක විජිත හිමියන්ට එරෙහිව නඩු ගොනු කළ නඩුව අද කැඳවනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර ජනතාව ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රඹුකන කඩිගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළා. असत्य पेमिनिल किरी में चोदनाव मत इकुत विसिपास से निदा वाटरेक विजती म्यान पोलिस अत्तरांग उट गेनुना अनतुर्व अवास्ता देखक दी विजती म्यान संभांदव पानदुरमा इस्रात रूचिल वेलिफात्त महाताय दिरिये नडुव विभाग कलातर नडुव अद याली केंदव अवास्तावे पोलिस परेक्षन वड़ा विदिपात्तो सिद्धु करन लेस महेस्रात्तोर्या पोलिस सेट अवाद करती बेनवा එමෙන්ම මහේස්ත්‍රාත් රුචිර වැලිපත් මහතා නියෝග කර තිබුණේ රුපියල් 5000 බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් 10000ක මුදල් ඇපයක් මත විජිත හිමියන් නිදහස් කිරීමටයි. බොදුබල සේනාව කියන්නේ මේ රට ලේ විලක් කරන ගිනි තියන සිංහල දෙමළ මුස්ලිම් ජාති ભેදයකින් තොරව මේ රට වනසන්න මේ රටේ පහළ වෙච්ච සංවිධානයක් මගේ ජීවිතය නැති වුණත් මේ රටේ ජාතීන් සහ ආගමිකයන් අතර සමගිය සංහිඳියාව වෙනුවෙන් මම මේ ගමන ඉදිරියටත් යනවා කියලා මම මුළු සමස්ත ලෝකයාටම මම පොරොන්දු වෙනවා. හෙට මාව කොතනක හරි මරයි මට යන්න තැනක් නැහැ මේ රටේ. මම හෙට හෝ අනිද්දා නැවතත් ඔබ සියලු දෙනාටම සියල්ලම හෙළි කරනවා. මෙතර ජාතික බලසේනා සංවිධානය සහ පොලිසිය බොදු බලසේනා සංවිධානයට හේව ගොනු කළ නඩු දෙකක්ද අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට කැඳවනු ලැබුවා. ඒ කුරාණයට අපහාස කිරීම සහ පසුගිය දිනක ජාතික බලසේනා සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන අතරතුර එම ස්ථානයට අනවසරයෙන් ඇතුළු වී ලිපි ලේඛන රැගෙන යාම සම්බන්ධයෙන් නීතිය ආධිපත්‍ය බලවත් ලෙස මෙම සංවිධානය විසින් අද අභියෝගයට ලක් කරලා තියෙනවා. පසුගිය දවසේ නඩුව ඉවර වෙලා නීතිඥවරයා හැටියට මම උසාවියේ භූමියෙන් එළියට එනකොට මටත් යම්කිසි තර්ජනයක් ගලබඩවත්තේ ඥානේශාර හිමියන් විසින් කරන්න ලැබුවා. ස්වාමීන් වහන්සේට අවවාද කරා කරුණා කරලා මෙතන ඉන්න අධිකරණ නිලධාරීන්ට නීතිඥ මහතුරුන්ට අපහාස විදියට අපහසුතාවයකට පත්වන විදියට කටයුතු කරන්න එපයි කියන අවවාදය අධිකරණය විසින් කරා. අධිකරණ එකකට නෙමෙයි අධිකරණ 100කට ගියත් අපිට ඒවට මූණ දෙන්න පුළුවන්. හැබැයි අධිකරණයේ විසින් හෝ නීතිපතිතුමා හෝ එහෙම නැත්නම් ඒ නීතියේ ඉන්න ඉහළින් ඉන්න මේ කොයි කවුරුත් අද දවසේදී මේ රට ඇතුලේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ගැන ජනාධිපතිවරයාගේ සිට මේ රටේ පුංචිම මිනිස්සයා දක්වා වැඩි අවධානයකින් සිටිය යුතුයි. අපි ඉදිරියේදී අනිවාර්යෙන් මේ උසාවිවල මොන තීන්දු මොන දේවල් දුන්නත් අපි අපේ මේ අපි ශාස්ත්‍රීයව ගොඩනගෙන මේ කතිකාව නතර කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. උසාවි 100ක නැත්තම් හිරගෙවල් මම හිතන්නේ මේ රටේ තියෙන හැම ගොඩනැගිල්ලක්ම හිරගෙවල් බවට පත් කරන්න වෙයි. මේ විදිහට මර්ධනය කරන්න ආවොත් මේ අතර ජාතික හෙළරුමේ හිටපු පළාත් සභා මන්ත්‍රී මදුමාදව අරවින්ද මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබුවා. ඒ පසුගිය මාස 15 වෙනිදා අලුත් කමිටිය පැවති රැස්වීමකදී කළ කතාවක් ගැටුම් වලට මුල් වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මදුමාදව අරවින්ද මහතාගෙන් අද පස්වරුවේ පැය දෙකමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළා. අර කතාවට කියනවා මේ සුලන් වපුරන්නෝ සුලිසුලන් නෙලති කියලා. මම හිතනවා පරීක්ෂණවල කෙලවරක අපි සුලිසුලන් නෙලුවාද ජාතියක් නෙලුවාද කියන එක රට දැනගනී.